हाय भवन एल एंड स्पोर्ट टापी अद सूदान विशेष सागच्चावट मे सागच्चावट प्रधान हेतु इंडिया आरंभ लोककुशला क्रिकेट तरंगावली अपे खंडायम इन्नो अपे खंडायम हते निद दक्षिण आफ्रिका वे तरंग करमीन तरंगमीट पीवसेन इतनीसा अपे कल्पना कर मे लोककुशला क्रिकेट तरंगावली सहभागीला इन्न श्रीलंका खंडामे तत्व साकच्चा करेसा मद मत समन्वा राम मम राम बिंगान श्रीलंका खंडाय मे तरंगावली सहभागीला श्रीलंका खंडायम ගැන ඔබේ තක්සේරුව මොකක්ද? ඒ කියන්නේ මේ ටීම් එකේ තක්සේරුව කියන්නේ ටීම් එකේ තව වෙනස් ටිකක් වෙන්න තිබුණා. මගේ ඔපිනියන් එක අනුව ටීම් එකේ වෙනස් ඒ කියන්නේ සීනියර් ප්ලේයර්ස්ලා අපි කීප දෙනෙක්ව තියලා ගියේ. ප්‍රැක්ටිස් මැචස් දෙකම අපිට සාර්ථක නැහැ. දෙකම අපි පැරදුනා. ඒ කියන්නේ අන්තිමට ඉවර වුණ ඒෂියන් සීරීස් එකත් අපිට හරියට ඒෂියන්ගේ ඒෂියා කප් එකත් හරියට අපි හිතපු විදියකට ලැබුණේ නැහැ. දැන් මෙහෙමයි මම දකින්නේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක හැටියට ගියේ දසුන් සානක. අද වෙනතුරුත් මේ වෙනතුරුත් දසුන් සානකෙන් කිසිම සාර්ථකත්වයක් දැකලා නැහැ. ඒ කියන්නේ නායකයා කියන එක්කෙනා නිකම් කණ්ඩායම මෙහෙවන්න විතරක් ඉඳලා මදි. එක්කෝ එයා පන්දු යවන්නෙක් නම් විකට් ගන්න දවා ගැනීම හැකියාව තියෙන්න ඕන. ලකුණු පිටිකරුවෙක් නම් ලකුණු රැස් කරන්න ඕන. ඒ දෙකෙන්ම එයා ඉස්මතු වෙලක් නැහැ. ඉතින් නිකන් නායකකමට කණ්ඩායම ඉදීමේ තේරුමක් නැහැ. ඒ නිසා මේ සේරම වෙන්නේ මේ තේරීම් කමිටුව දුර දිග කල්පනා කරන්න නැතුව කරන වැඩ තමයි. දැන් මෙතෙන් මේ ප්‍රවීණ ක්‍රීඩකයෙක් දාන්න ඕන කියලා මෙතෙන්ට අතුල් කරලා තිනවා දිමුත් කරනවා. ඇත්තෙන්ම මේ කණ්ඩායමේ සිටිය යුතු කෙනෙක් නෙමෙයි දිමුත් කරනවා. මං කියන්නේ හොඳ දක්ෂ පිටිකරුවෙක්. ඔහු මේ එක් දින ක්‍රීඩාවට සුදු කෙනෙක් නෙමෙයි. ඔහු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට ඉතාම දක්ෂයි. ඉතින් මේක පටලව ගන්න අරකයි. මේ සමහරු ඉන්නවා ටෙස්ට් 1 day T20 ගෙන් තුනටම දක්ෂයි. සමහරු ටෙස්ට් වලට විතරයි. සමහරු 1 day වලට විතරයි. මෙහෙම ඉන්නවා. මේ දිමුත් කරනාත්ම කියන්නේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට විතරක් තමයි මෙයා සුදුසු. එහෙමයි අපිට ඉස්සෙල්ල තියන්නේ. දැන් සමර් කවුද? තිලාන් සමරවීර වගේ ටෙස්ට් විශේෂම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෝ. තිලාන් සමරවීර වගේම හෂාන් තිලකරත්නත් අපිට සැලකන්න පුළුවන් ටෙස්ට් ස්පෙෂලිස්ට්ලා හැටියට. ඉතින් එහෙම බලනකොට දිමුත් කරුණාත් අයත් වෙන්නේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙක් හැටියට. ඒ නිසා මේ කණ්ඩායමේ සිටිය යුතු නැහැ. ප්‍රවීණ ක්‍රීඩකයෙක් ඕන නම් ප්‍රවීණ එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි ඕන නම් අපිට ඒටි හොද දෙන්නේ. අපිට තිබුණා ඇන්ජලෝ මැතිව්ස් ගෙනියන්න. අපිට තිබුණා දිනේෂ් චන්දිමාල් ගෙනියන්න. හැබැයි තේරින් කමිටුව දිගින් දිගටම මේ ක්‍රීඩකයන් දෙන්නා නොසලකා හරින බවක් අපිට පේනවා. දැන් එහෙම කරලා තමයි මේ කණ්ඩායම අරන් ගිහිල්ලා තියෙන්නේ. මේ දැන් ඔයා කියවනේ කැප්ටන්සි එකේ දසුන් කේපබල් නැහැ කියලා. ඔව්. ඉතින් ඇත්තටම කියන්න ගියොත් අමාරුම ගොඩක්ම ටීම් එක පල්ලෙයාට මෙච්ච කාලෙ තමයි දසුන් කැප්ටන්ෂිප් එක බාරගත්තේ. ඒ කාලේ යම කරියර් කරගෙන ආවා. හරිද? දැන් ඒෂියා කප් එක වුණොත් අපි ෆයිනල් වෙනකන් ආවා. ඒ කියන්නේ අපි නැත්තම නැති වෙලා ගියේ නෑ. ෆයිනල් වෙනකන් ඇවිල්ලා ෆයිනල්ස් තමයි අපි පෙරදුනේ. ඉතින් එතකොට කොහොමද ඔය කැප්ටන්ෂි එකේ වැරද්දක් කියලා කියන්නේ? ඒ කියන්නේ ටීම් එකේ අපි නිකන් අර කියන්නේ අන්ඩර්ඩොග්ස් කියලා කිව්වොත් හරි අපි එනවනේ. මම කියන්නේ කැප්ටන්ෂි එකේ වැරද්දක් කියන්නේ මේකයි. නිකන් ක්‍රීඩකයෙක් කැප්ටන් කරලා තියෙන එක නෙමෙයි කරෙන්න ඕනේ. යාගෙන් එක්ක බෝලිං වලින් නම් බෝලිං වලින් තියෙන්න ඕනේ, බැටින් වලින් නම් බැටින් වලින් තියෙන්න ඕනේ. कैप्टनसी को अर्जुन अर्जुन अणुए वर्ल्ड कपे के यागे केरुना सनत जयसूर्य के अरविंद के अरविंद कैप्टनसी मत अण अरवा क्रीड के दसुंसान मतुन तमें अनी क्रीड के अनी क्रीड को नैतिवीन तमन अनी मम जी दस कैप्टनसी के वर्ग नहीं मेतन यागे तीन फोन में क्या कमा බෝලින් උත් නැහැ බැටින් උත් නැහැ. දැන් ටීම් එකට 11 දෙනෙක් ඉන්නවනේ. දැන් එයා කැප්ටන් විතරක් කරන්න එයා හිටියා කියන්නේ 10 දිනකින් සෙල්ලම් කරන්න. මොකද මේ කැප්ටන් කම කරන්න බැරිද මේ කුසල් වෙන්ඩිස්? පුළුවන්. තව දනංජය සිල්ලට බැරිද? පුළුවන්. කියන්නේ නිකන් මේ කැප්ටන් කියලා කෙනෙක් ඉන්න ඕනේ නැහැ. 11 දෙනාම ටීම් එක ටීම් වර්ක් එකක් මේක 11 දෙනාගේම සේවය ටීම් එකට ඉන්න ඕන.
එක දෙක ෆේල් වෙන එක නෙමෙයි මම කියන්නේ. දැන් එයා දිගටම ෆේල් නේ. මම කියන්නේ අන්න එතන වරද තියෙන්නේ. එතකොට ඔයා සීනියර් ප්ලේයර්ස් ලා මේ දිනේෂ් ඒ කියන්නේ දිනේෂ් චන්දිමාල් මේ ඇන්ජලෝ මැතිව්ස් ලාට එතකොට යන් ප්ලේයර්ස් ලාගේ ප්ලේස් එකක් නැති වෙනවනේ ඒගොල්ලන්ගේ. දැන් දැන් අපි ඔය මේ තේරීම් කමිටුවේ දැන් ඉන්න නිල්ද මේ සමාජිකයන් ක්‍රීඩාවෙන් සමුගත්ත වයසත් එක්ක ඔයලා බලන්නකෝ. ඔය ඔය කට්ටිය අර්ජුන කොයි වයසේදී දායින් උනේ? අරවින්ද කොයි වයසේද උන්නේ? ප්‍රමෝදේ වික්‍රම කොයි වයසේද? ඔයගොල්ලෝ කට්ටිය අයින් වෙච්ච වයසවල බලන්නකෝ. තාම ඒ වයසට ඇවිල්ලා නැහැ ඔය කියන දෙන්න. තාම ඒ වයසට ඇවිල්ලා නැහැ. ඉතින් එහෙමනම් දිමුත් කරුණාත්මක දාන්න ඕනෙත් නැහැ. තෝරගත්ත ප්‍රවීණිය කැපුල් කරන්න ඕනේ කියලා තෝරගැනීම වැරදි කියලා මං කියන්නේ. එතකොට මේ ඉන්න යන් ප්ලේස් යන්ස් ප්ලේස් ලගෙන් ඒගොල්ලන්ගේ සේවාව හරියට ඉටු වෙන්නේ නැද්ද? දැන් ඉටු වෙලා තියනවා කියලා කියන්නකෝ. දැන් මේ තරඟ දෙකක් පුහුණු තරඟ දෙකක් සෙල්ලම් කරානේ. ඉටු වෙලා තියනවාද නැහැ? එතකොට දැන් ඉටු වෙයි කියලා හිතන්න පුළුවන් කුසල් ජනිත් පෙරේරත් දැන් ආබාධිත ලයිස්තු වෙන ඉන්නේ. එතකොට කාගෙන් ඉටු වෙයි කියලා හිතන්නේ? මෙතෙන්ට ගිහිල්ලා ඉටු වෙනකම් බලන් ඉන්නවා නම් ඉතින් මැච් එක පොලිමට ගහගෙන ගහගෙන යන්න ඕන. ඊගාව මැච් එකේ ගරයි මේකේ බැරි වුණාට ඔහොම ඔහොම මැච් නමෙම ගහලා දැම්මම ඉවරයි. ටීම් එකේ බෝල්ස්ලා බෝල් කර හොඳට බෝල් කරන්න දැනගන්න ඕන. බැට්ස්මන් බැට් කරන්න දැනගන්න ඕන. අපි ගහනවානේ ටූර්නමන්ට්. ඒ ටූර්නමන්ට් වල කොච්චර හොඳ කරත් ඔය ලිස්ට් එක නියන්නේ. ඕගොල්ලෝ නියන්නේ. ඒගොල්ලෝ සිලෙක්ටර්ස් ලට අහුවෙන ඔය ටික. මොනවාරි හේතු කියයි. ඒ අරය පහුගිය කාලේ 50 ඕවර්ස් වල පෙන්නලා නැහැ දක්ෂකම්. ඒ හින්දා ඒ කපන්න ඕන වුණාම මේ එයාගේ පියමුවත් ඒගොල්ලෝ පියමුවත් යන්නේ එහෙමයි. ඇයිද? දැන් කවුරු කරනද කියන්නේ? අප තේරුම් කමිටුව ගැන කියනවා. තේරුම් කමිටුවේ ඉන්නේ කපන්න ඕන නම් අතීතේ ගේනවා. පහුගිය කාලේ ඒගොල්ලෝ එයා ෆේල් නේ. මේ දැන් ගහන ඒවා වැඩක් නැහැ. ඇතුළට ගන්න ඕන නම් ඒ කාලේ ෆේල් වුණාට දැන් ගහනවානේ. මේ මේ න්‍යාය යනවානේ. මේ න්‍යායත් එක්ක මේ ක්‍රිකට් යන විනාශෙලා තියෙන්නේ. දැන් තරඟ දෙකම දින පරාදයි. පුහුණු තරඟ දෙකම පරාදයි. මේ ඉන්දියාවේ තියෙන පිච් වල මම දකින විදිහට ලකුණු 300ක්වත් ඕන මැච් එකක් දිනන්න. හැබැයි මැච් එකක් දිනන්න ලකුණු 300ක් තිබුණාට මදි. අනිත් කණ්ඩායමක් බිඳින් අවුට් කරන්න පුළුවන් හොඳ පන්දු බලණයක් තියෙනවා. අපේ අපේ කණ්ඩායමේ ඉන්න පන්දු බලෑණිය දැක්කම අපිට මැච් එකක් දිනන්න ඕන නම් 350ක්වත් ඕන. ඒ ගැන්ට පුහුණු තරඟවලදී ඒක කරලත් නැහැ. ඔයා කියන විදිහට අපේ බෝලින් ඩිපාර්ට්මන්ට් එකත් ෆේල්ද? ඔව් බෝලින් ඩිපාර්ට්මන්ට් ෆේල් නේ මං කියන්නේ. අපිට ආරක්ෂා වෙන්න බෑ. බෝලින් ඩිපාර්ට්මන්ට් එකෙන් 250ක් 280ක් ගහලා අපේ බෝලින් ඩිපාර්ට්මන්ට් ආරක්ෂා වෙන්න බෑ. ඒක ඒ ලකුණු ගන්න ආරක්ෂා කරන්න බෑ. ඉවිලි දැන් ඔයා කියනවා අපේ ටීම් එකේ ඒ කියන්නේ බෝලිං ඇටැක් උත් අඩුයි බැටින් පැත්තෙත් අඩුයි කියලා. හැබැයි ඒෂියා කප් එකට කලින් අපි කන්සෙකටිව් දිනලාව මැචස් 12ක් 13ක් කන්ටිනියු දිනපු විදියට විතරක් නෙමෙයි අපි විකට් ඩායම අරන් තියෙනවා. ඔව් ඒ ඩායම ගත්ත විකේ පන්දියවන්න ටික කවුද කියන්නකෝ? ඉස්සෙල්ලම ඒ පන්දියවන්න අද පන්දියවන්න තින්නේ මේ ආබාධිත ලයිස්තුවේනේ. මෛත්‍රීෂණ ෂුවර් නැහැනේ දැන්. එයත් ආබාධිතලා තියෙන්නේ. එතකොට මෛත්‍රීෂණ යනවා. යනවා තමයි. යනවා කියලා මේ යවනවා. ඉතින් කරන්න යන යවනවා කියලා යා ෆිට්ද මේ සෙල්ලම් කරයිද කියන එක විකට් ගනින්ද කියන එක කියන්න බෑ. එයා ආබාධිතකට ගොදුරලා ඉන්නේ. එතකොට අපේ අපේ අර මේ අපේ හොඳම දුෂ්මන්ත සමීර. ඈ දුෂ්මන්ත සමීර. දුෂ්මන්ත සමීර තාබාදලාජි. එතකොට අනිත් එක්ක අපේ මේ පාදංග පන්දු යවන්න. වනිදු අසරංග අවයන. ඒවනේ මං කල්පනා කරන්නේ අද ටීම් එක. ඔය ඒෂියා කප් ටීම් එක නෙමෙයි මං කතා කරන්නේ. පන්දියවන්න නැත්තම් අපි කරන්න ඕනේ බැටින් වලින් ස්ට්‍රොง වෙන්න ඕනේ. දැන් මෙතන බැටිනුත් නැහැ. පන්දියවන්න මොකද අපිට පුළුවන් බැටින් වලින් ලකුණු 350ක් ගහගත්තොත් මේ පන්දියවන්නන් දුනොත් ඒක පාලනය කරගන්න බැරි කමක් නැහැ. වෙලා තියෙන්නේ බැටිනුත් වී බොනුත් වී. තේම කියනකොට කුෂල් ගැව්වා. කුෂල් ගැව්වා 158ක් එච්චරනේ ඉතින් තියෙන්නේ. ටීම් එකේ 294 ධනංජය ඉන්නවා කුෂා මේ මං ආන්නේ ඉන්නවා නම් තමයි ඔය ඔක්කොම නම් ඔය ඔක්කොම නම් හැබැයි ලකුණු අතර නැහැ කොයි වෙලාවරි පත්තු වෙලා එනකන් අපි යන්න ඕනේ දිගටම ටූර්නමන්ට් එකේ ඒ දෙකේ ලකුණු අතරට නැහැ මොනක් කරි කාට හරි සෙට් වෙලා ලකුණු අත අපි කියන්නේ දසුන් සානක ගැහුවත් දැන් මේ ටිකෙන් ෆේල් වෙලා සමාවිත එක මැච් එකක ගහලා එළියට ගොඩ එන්න පුළුවන් බැටින් කියන්නේ ඒක තමයි අපි දැනට අපි දැන් කරන්නේ දැන්ට තියෙන තත්ත්වෙත් එක මේ මේ කතා කරන්නේ එතකොට එයාගේ බැටිනුත් නැහැ බෝලිනුත් නැහැ කියන එක මම කියන්නේ ඒකයි දැනට. ඒක අපි විතරන්නේ අද හුඟක් ලොකු කට්ටියගේම මාතෘකාව වෙලා ඒක. ශ්‍රී ලංකා ක්‍රිකට් එකෙන් දාලා තිනවා නම් කෝච් මේ මේ සිලෙක්ටර්ස්ලා ඒකට ඇඟිලි ගහන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් එකට බෑනේ. ඒ ඒක ඒගොල්ලෝ කරන දෙයක්.
ඒකට ඇඟිලි ගන්න ශ්‍රී ලංකා ක්‍රිකට් එකටත් බෑ අමුතුමාටත් බෑ ඉතින් ඒගොල්ලන්ට කොන්ත්‍රාත් එකක් දීලා තියෙනවා නම් කාල සීමාවක් එක ඒ කාල සීමාව යයි ඒකයි වෙන්නේ සෙලක්ෂන් කොහොමද ඒවල් අද නෙමෙයි ඉස්සරත් උනානේ ඉතින් ඒකනේ සෙලක්ෂන් කමිටියේ ඒගොල්ලන්ගේ කාර්යභාරය හරියට සිදුවලා නැහැ නෑ පරිදීන් ප්‍රමාණය ඉහළ ඉහව යනකොට අඩු ගන්න ඒගොල්ලෝ අයින් වෙන්න ඕනේ එමනම් වෙන රටවල එහෙම අයින් වෙනවනේ ඉල්ලස් වෙනවා නායකෝ ඉල්ලස් වෙනවා මේ සිලෙක්ටර්ස් සිලෙක්ටර්ස්ලා ඉල්ලස් වෙනවා කෝච්ලා ඉල්ලස් වෙනවා අපේ රටේ ඒව නැහැ ඒ 2004 කොහොම හරි දිනේෂ් චන්දිමාල් තමන්ගේ මේ පදවිය තානාන්තරයේ මේ ලක්ෂිත් මාලින්ගට දීලා අයින් වුණා එයා අවුට් ඔෆ් ෆෝම් ඉන්න දැන් ඊට පස්සේ එයා ඒ මේ ඒ 2004 අපි සූරතාවේ දිනාගත්තා ඊට පස්සේ කණ්ඩායමේ තරඟ සූරතාවෙලිට යනකොට කණ්ඩායම නායකත්වය දුන්නා දුන්නේ නැහැ අර සූරතාවේ දිනුවා මේ ලක්ෂිත් මාලින්ගට සිලෙක්ටර්ස්ලා තමයි ඒ වැඩකීමත්ක බාර ගන්න ඕනේ ඉතින් එයාට දුන්නේ මේ නායකයා වෙන්න දැන් අර වෙලාවේ දින්නම සාර්ථක නායකයෙක් වුණා කියලා ලක්ෂිත් මාලින්ගට කියපු කිව්වට ඊළඟ මේකදී එයාට ඒ වගේම දුන්නේත් නැහැ ඒ කියන්නේ සිලෙක්ටර්ස්ලා තනි පුද්ගලික අනේකම සිලෙක්ටර්ස්ලාගේ නෙමෙයි තියෙන්නේ අනන වැඩ කරන්නේ අනන්නේ මේ සිලෙක්ටර්ස්ලා ඔවා කියන විදිහට බැලුවොත් ඔය සිලෙක්ටර්ස්ලා බලන්නේ ඔය ඔය ප්‍රධාන මැචස් විතරයි මේකටම යන්නේ කියන චෝදනාවකුත් තියෙනවා ඒ කියන්නේ ඔව් ඉතින් ඒ කොහම වුණත් මොනවා කිව්වත් ඒගොල්ලගේ ඔළුවේ තියෙන නම් ටිකක් තියෙනවා ওই ටික හරියට මෙහෙට කරන එක තමයි කරන්නේ ෂෆල් කරන එක විතරයි ෂෆල් කරන්නේ ආරයා මෙයාට පොඩ්ඩක් එලියට දාලා ටික තමයි මෙයා එලියට දාලා ওই නම් ටික තමයි තියෙන්නේ බොරුවට කියනවා තරුණ ක්‍රීඩකයන්ට අවස්ථාව දෙන්න ඕන හැබැයි එක්කෙනෙක්වත් ප්‍රීමියර් මැච් එකකට යන්නේ නැහැ කියලා වාදි වෙන්නේ නැහැ තරුණ ක්‍රීඩකයන්ට දෙන අවස්ථාව අපි කියන්නේ තරුණ ක්‍රීඩකයන්ට අවස්ථාව දෙන්න ඕන හැබැයි දක්ෂ ක්‍රීඩකයෙක් නම් අර වගේ කෙනෙක් දෙන්නේ කින්න ඕන ඇතුලේ. තේ තරුණ ගිරින්න මඟ පෙන්නන්නේ. එතකොට වා කියන විදියට බැලුවොත් මේ දැන් මේ ඒ කියන්නේ ප්ලේස්ලාව අරියට මැනේජ් කරන්නේ නැතුව මේ සෙලෙක්ට් කරලා තියෙනවා මේ වර්ල්ඩ් කප් එකට කියලා. ඉතින් මේක මේ එක්ස්පෙරිමන්ට් එකක්ද බලන්නේ වර්ල්ඩ් කප් එකට. මේ එක්ස්පෙරිමන්ට් කරන්න ඕන ඔක්කොම කරන්න ඕන ටෝර්නමන්ට් එකක් තියන්න තරගාවලියක් තියන්න ඉස්සෙල්ලා කාලයක් තිස්සේ ඕක කරගෙන යන්න ඕන. ඒ කියන්නේ නිකන් පොඩි පොඩි කම්පැනි. අපේ සිලෙක්ටර්ස්ලා සතිය දෙකක් තියෙදි තමයි ඔක්කොම මේ මේ වත්තදා බැලීම් කරන්නේ හරිය දාලා බලන්නේ මෙයා දාලා බලන්නේ අන්න ඒකයි මිතර බල ලොකුම වරද ඒක තමයි දැන් මේ ක්‍රිකට් එකම වර්ල්ඩ් කප් එක තමයි මේන්ම ටෝර්නමන්ට් එක. ඉතින් ඒක අත්තද බලලා හරියනවද? ඉතින් ඒක තමයි කියන්නේ අපේ හරියන්නේ නැති එක නේ මේ වෙලා තියෙන්නේ. හරිද? මේක කියන්නේ ලොන් ටර්ම් ප්ලෑන් එකක් නෑ. ඉතින් ඒක අපිට මේ අපේ හොඳ ක්‍රිකට් ක්‍රීඩකෝ ඉන්නේ ඔක්කොම. කොහොම ක්‍රිකට් ක්‍රීඩකෝ දක්ෂ ක්‍රීඩකෝ ඉන්නවා. අනිත් රටවල් එක්ක සංසන්දනය කරනවලු. නමුත් අර නිසියාකාරව කලමනාකරණය කරන්න නැතුවයි ක්‍රීඩකෙයින්ව අපි ෆේල්. ඔයිට අපිට වඩා හොඳට ඇත්තම කියනවා නම් අෆ්ගනිස්තානයේ මේ ක්‍රිකට් කලමනාකරණය හොඳට කරනවා. හොඳට කරනවා අපිට. හොඳට කරනවා. මතක තියාගන්න අපි 1996 ලෝක සුසලානේ දිනුවා. ඒ දිනන්න අපිට අපේ මේ පරිසරයත් හේතු මේ උපකාර කරානේ. ඒක තිබුණේ ආසියානු කලාපේ. ඉන්දියාවේ ලංකාවේ පකිස්තානයේ. ඉතින් මේ අපිට හුරු පරිසරය අපිට හුරු දේශගුණයේ තමයි මේක තිබුණේ. ඒකින්ද අපි ඒක දින්නා. දැන් මේක බලනකො මේකත් හරි හරි වාසනාවට ආපු අවස්ථාවක් නේ. මේ ලෝක කුසලානේ තියෙන්නේ අපිට හුරු පුරුදු පරිසරයක. ඒ වගේ ඒ වගේම 90 යනකොටත් අපි ඒ කියන්නේ අපිත් හොඳ සුපිරි ටීම් එකක් නෙමෙයි කියලා තමයි. ඒ කියන්නේ අපි අන්ඩර්ඩොග්ස් වගේ තමයි ගියේ. මේකත් ඒ වගේ වෙන්න පුළුවන් කියලා හිතනවාද? නෑ මම 96 යන ටීම් එක අන්ඩර්ඩොග් කියලා කියන්නේ නෑ පිළිගන්නේ නෑ. 96 ටීම් එකට බය වුණා ඕස්ට්‍රේලියාවත්. ඔය බොරු චෝදනා දාගෙන ලංකාවට ආවේ නැත්තේ ලංකාවේදී ගහන්න නැතුව අපිට මැච් වෝකප් වෝකෝ දුන්නානේ. ඒ දෙන්නේ පරදින්න බයට. අපේ ටීම් එක ස්ට්‍රොง ඒ කාලේ. ඒ වෙනකොට 96 වෙනකොට අපේ ටීම් එක ස්ට්‍රොง. ඒ අන්ඩර්ඩොග් කියන කතාවක් එතනට ගැලපෙන්නේ නෑ මට නම්. මේ ලැබිලා තියෙන්නේ ඒ 96 ලැබුණා වගේ ස්වර්ණමය අවස්ථාවක්. මොකද අපිට පුහුරු කලාපයේ සෙල්ලම් කරන්නේ. ඉතින් ඒකෙන් ප්‍රයෝජන ගන්න තරම් අපේ සිලෙක්ටර්ස්ලා මොලේ වේසලා නැහැ. අපේ මේ කවුරු මේක මේ අපතේ ඇතරලා තියෙන්නේ. ඉතින් ඒකයි කනගාටු වෙන්නේ. පුහුණු උපදේශකලා ගියාට නම් ඕක හරියන්නේ නැහැ. පුහුණු එයා දැන් මුම්බායි එකේ කර ඔක්කොම දින්නද නැහනේ. ඔය උපදේශක ඔය නිකම් බොරු තනතුරු පූජා කරනේ වාතේ යන්නේ ඒක ඒව වැඩක් නැහැ. පුහුණු උපදේශකෙක් ඕනේ නැහැ. කෝච් හරියට දීලා තියෙන ටීම් එක දුන්නා නම් ඒක
මොකද උපදේශකර තින්නේ මොනවද කරන්නේ කරන්න දෙයක් නැහැ උපදේශක නෙවෙයි පිටින්නේ යන්නේ පිටින්නේ වැඳුලට යන්නේ අය අතර මේ හැකියාව තියෙනවා එන අය කෝච් වෙන්න ඕන ඔව් එන අය කෝච් වෙන්න ඕන මොකද කෝච් වෙන්න බැරි යාට අපිට මේ තරඟාවලිය ලැබෙන ප්‍රතිඵලය බාර ගන්න වෙලා තියෙන්නේ දැන් මොනතර ප්‍රතිඵලයක් අපි බාර ගන්න ඕන්නේ ඒ වුණත් අපි ප්‍රාර්ථනා කරමු මෙම තරඟාවලිය ශ්‍රී ලංකා පිට ගෞරවාන්විතව අවසන් කරන්නට අවස්ථාව ලැබේවා කියලා අදට මේ ඇතිනේ ආයි